ස්ථාවර නිදානේ මේ ලෝකයට සම්බන්ධයි. ජංගම නිදානේ මේ ලෝකයට සම්බන්ධයි. අංග සම නිදානෙත් මේ ලෝකයට සම්බන්ධයි. නිදාන හතරෙන් තුනක් මේ ලෝකයට සම්බන්ධයි. එකක් අනුගාමී නිදානේ ගැන මෙහෙම කියයි. යස්ස දානීන සීලේන සංයමීන දමීනච නිදි සුනිහිතෝ හෝති ඉත්‍ත්‍යා පුරුසස්සව යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා යම්කිසි ස්ත්‍රී කෙනෙකුට පුරුෂ කෙනෙකුට හෝ වේවා දානීන සීලේන දානෙන් සීලෙන් සංයමෙන් සංයමෙන් කියලා කියන්නේ මෙතන කරුණු හතරක් තියෙනවා මේ දානී කියන එක දන්නවනේ දානීන කියලා කියන්නේ දන් දී සීලේන කියන එකක් දන්නවනේ සීලයෙන් සංයමයෙන් කියලා කියන්නේ සංයමයෙන් කියලා කියන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගන්නවා සංයමයටපත් කරගන්නවා ඊට පස්සේ කියනවා තව වචනයක් දාලා තියෙනවා දමිනිත කියන සංයමයෙන් දමිනිත මොකද්ද ධම්මය දමණය කරන්න හිත ආන්න එකට කියනවා භාවනාව නේද දැන් දාන් දෙනවා සිල් රකින්නවා සිල් රකින්නේ කොහෙන්ද කටෙමොයි ඇඟෙමොයි සිල් රකින්න උච්චරයි තියෙන්නේ කටෙමොයි ඇඟෙමොයි සිල් රකින්නවා ඊට පස්සේ සංවරය ඇති කරගන්නේ මොනවාගෙන්ද සංයමයේ කනේ සංයමයේ ඇහේ සංයමයේ නාසයේ දිව ශරීරය දැන් එතකොට එකක් අතහැරලා මොකද්ද සිත නේද ආන්න එකට දාන්න ඕනේ දමිනිත දමණය කරනවා මොකද්ද සිත දමණය කරනවා ඒක කියන දම ඒක තමයි භාවනාව දානෙමුයි සීලෙමුයි ඉන්ද්‍රිය සංවරණයමුයි දමණය හිත දමණය කර ගැනීම මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් නිධාන නිදි සුනිහිතෝ හෝති නිහිත කියලා කියන්නේ තැම්පත් කරනවා නිහිත කියලා කියන්නේ තැම්පත් කරනවා ඒක නිකම්ම නිහිතයක් නෙවෙයි සුනිහිතෝ මොකද්ද හොඳටම තැම්පත් කරනවා හොඳටම තැම්පත් කරනවා ඒ හොඳ නිධානයක් යහපත්ව තැම්පත් කරනවා කවුද තැම්පත් කරන්නේ ඉත්‍යා පුරුෂසව යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඒ විතරක් නෙවෙයි තව මේගොල්ලෝ මේ සද්ධාවන්ත ගුණවන්ත ස්ත්‍රියක් හෝ පුරුෂෙක් චේතියම් හිච සංඝේව දැන් චේතිය කියන්නේ චේතිය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ විශේෂයෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ ඒ කාලේ වැඩ හිටපු තැන්වල මේ ඒ කියන්නේ මේ චෛත්‍යය නෑ බුදුරජාන් වහන්සේ පින්වම් පාරත් අවුරුදු කීපයකට ගානකට පස්සේ තමයි මේ චෛත්‍ය ආරයම ආවේ නමුත් බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච තැන තියෙන නේද බුද්ධගයාව චේතියක් නේ ස්ථානය ධර්ම දේශනා කරපු තැන උපන් තැන නේද පිරිනිවන් පාපු තැන අනේ ඒ වගේ බුදුරජාන් වහන්සේ වැඩෙන කාල තාක්කාලෙදී පිරිනිවන් පාපු තැනක් නැහැ නමුත් අනිත් ස්ථාන තුන තිබුණානේ ඒ වගේම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන් අනේ වගේ තැන චේතියම් හිච සංඝේව සංඝ රත්නේට හෝ වේවා චෛත්‍ය රාජන් වහන්සේ රට හෝ වේවා පුග්ගලී අතිතීසුව පුජ්‍යලිය කියලා කියන්නේ සාමාන්‍ය තමන්ට උදව් කරන්න හම්බෙන පුජ්‍යලී කෙනෙක් යම්කිසි නැතිබරි කෙනෙක් උදව්වක් අවශ්‍ය කෙනෙක් ඒ කෙනෙකුට හෝ වේවා අතිතීසුව කියලා කියන්නේ ආගන්තුකෙක් ආවන් පස්සේ සංග්‍රහ කරනනේ දැන් ඉතින් ඒ අතිතීව කියලා කියන්නේ ආගන්තුක සංග්‍රහයත් ඒකට දාලා තියෙනවා මාතරී පිතරී චාපි මව් මවුට පියාට උදව් කරනවා උපකාර කරනවා ඒ විතරක් නෙමෙයි අතෝ ජෙත්තම්මි බාතරේ වැඩිහිටි සහෝදරයන්ට උදව් උපකාර කරනවා මේ විදිහටත් ඒසෝ නිදි තුනිහිත මේ විදිහටත් යම්කිසි කෙනෙකුට උදව් උපකාර කරලා මේ නිධාන තැන්පත් කරගන්න පුළුවන් අර දාන සීල එච්චරම නෙවෙයි දානේ සීලේ සංයමේ දමිනේච දන් දීමයි සිල් රැකීමයි ඉන්ද්‍රිය සංවරයයි භාවනාවයි විතරක් නෙවෙයි තව ලිස්ට් එකක් තියෙනවා මොකද්ද ඒ තමයි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීම බුදුරජාන් වහන්සේ වැඩි හිටපු තැන් වල වන්දනා කිරීම සංඝ රත්නයට දාන දීම උපස්ථාන කිරීම සාමාන්‍ය දුප්පත් මිනිසෙක් හරි කවුරු හරි ආවොත් උදව් උපකාර කිරීම ආගන්තුකයන්ට සංකාර සංග්‍රහ කිරීම අම්මට තාත්තට සංග්‍රහ කිරීම ඊළඟට වැඩිහිටි ඥාතීන්ට සංග්‍රහ කිරීම ඒසෝ නිදිසුනීතෝ මෙන්න මේ වගේ කටයුතු වලමුත් එතකොට නිධානයක් තැන්පත් වෙනවා නේද ඒ නිධානය අජෙයෝ අනුගාමිකෝ අජෙයෝ අනුගාමිකෝ කියලා කියන්නේ කිසි කෙනෙකුට අජෙයෝ ගන්න බෑ ජෙයිය කියලා කියන්නේ ඇදලා ගන්න පුළුවන් මේ අයිති කරගෙන ඉන්නවත් බලෙන් ගන්න අන්න ඒක නිකන් ජෙයිය ධර්මය ඒක ඇදලා ගන්න පුළුවන් ධර්මය මේක ඇවිල්ලා අජෙයිය නිධානයක් ගන්න බැරි නිධානයක් වෙන කෙනෙකුට ගන්න බෑ අනුගාමිකෝ කියලා කියන්නේ
අනුව යන නිදානය අතන හරින කෙනෙකුට ගන්න බැරි අනුගාමික නිදානය පහයි ගමනීයස දැන් මේ ඔක්කොම ටික දාලා යන වෙලාව දැන් අපිට කවදා හරි යන්න වෙනවනේ නේ මේ ඔක්කොම තාවර නිදාන ලිස්ට් එක පොදුත් ඔක්කොම දාලා යන්න වෙනවා නේ ඊළඟට ඔක්කොම බල්ලෝ බලල්ලෝ කණ්ඩ දිදී හදාපු ඒගොල්ලෝ විශේෂ ඉතින් ඒගොල්ලෝ තිත සතුරු කරන හින්දා ඉතින් ජංගම නිදාන්න තමයි දාන්නේ ඉතින් ඉතින් මේ ඔක්කොම ටික දාලා අපි යන පහය ගමනීයසු ඔක්කොම අතහැරලා දාලා යන අවස්ථාවේදී ඒතන් ආදාය ගත්තී මේක අරගෙන යනවා මොකද්ද අනුගාමික නිදානය ආන්න අරගෙන ඒතන් ආදාය ගත්තී මේ දේ අරගෙන යනවා මේ අරගෙන යන්නා වූ අනුගාමික නිදානය අසාධාරණ අඤ්ඤේස අනිත් අයට සාධාරණ නැහැ දැන් මම හදාගත්ත අනුගාමික නිදානය අනිත් අයට සාධාරණ නැහැ සමහර අය ගහනවා මේ ඔය බැංකු පොත් දානකොට දානවා මේ ඒකට කියනවා මේ දෙන්න අන්නහර ඒ මොකද්ද කියන එකට ජොයින්ට් account එකක් කරනවා මේකයි බෑයි මේක ඇවිල්ලා අසාධාරණ මඤ්ඤේස වෙන සයින් එකක් ගහලා ගන්න බෑ මේ මේක තමන් කරපු ටික තමන්ට තියෙනවා ස්වාමියා කරපු ටික ස්වාමියාට භාර්යාව කරපු පින් ටික භාර්යාවට දරුවෝ කරපු ටික දරුවන්ට ඒ වගේ වෙනස් 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 ආන ඒක නිසා කියනවා අසාධාරණ අඤ්ඤේස අනිත් අයට සාධාරණ වෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි අචෝරාහරණෝ නිදි ඔය හොරු ඇවිල්ලා අපි නැති වෙලාවක හරි ඇති වෙලාවක හරි ඇති වෙලාවක නම් බලෙන් අරන් යන්න පුළුවන් නැති වෙලාවක නම් නොපෙනී අරගෙන යන්න පුළුවන් අචෝරාහරණෝ නිදි මේ නිධානය ඇවිල්ලා අපි නිදාගෙන හිටියක් කිසි කෙනෙකුට ගන්නද ඒක තමයි ඒක වටනවා නිදා හුද්දට තද නින්දක් ගිහිල්ලා හිටියත් මේක හතරෙනි එක ගන්න බෑ පළවෙනි එක ගන්නත් බෑ පළවෙනි එක ඉතින් ගොඩක් තියෙනවනේ නේද සාමාන්‍යයෙන් අපි ස්ථාවර නිධානයනේ සාමාන්‍යයෙන් අපි ගමෙන් ඈතක ගිහිල්ලා හිටියොත් ඉතින් ඔය කොස් ගහක් කපාගෙන යන්න පුළුවන් කෙනෙක් කියයි දෙල් ගහක් කපාගෙන යන්න පුළුවන් ඊට වඩා දෙයක් කරන්න බෑ කියන්නේ ඒක වෙල හොරාට ගන්න බෑ කියලා කියන්න බෑ ඒ තාවර නිධානය හොරාට සාධාරණ අනිත් කෙනෙකුට ගන්න පුළුවන් ඇයි හොරෝපුලියල ගන්නවනේ නේද හොරෝපුලියල ඒවා ප්‍රසිද්ධ හොරකම් ඒවා ඇත්ත වශයෙන් ලෝකයා දන්න හොරකම් උඩට පෙන්න නෑ හොරකමක් නෙවෙයි කියලා නමුත් හොරකමනේ නේද හොරාසන් කාලා උප්පුලියා ගන්න ඒව හොරකම් ආන්න එතකොට එහෙම ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ තාවර නිදානේ හොරුන්ට ගන්න පුළුවන් කියන එකනේ ඒක අචෝරහරණේ ඒ චෝරහරණ නිදානේ අනිත් එක තමයි මේ ජංගම නිදානේ ගන්නත් පුළුවන් කෙනෙකුට ගහලා වහන් ටික අරගෙන යනනේ පහුගිය කාලේ එහෙම කරානේ නේ හැබැයි මේ අංග සම නිදානේ ගන්න බෑ අමාරු දියම්මට බුද්ධෝස්තරකම කියලා ගන්න බෑනේ එහෙම ගන්න බෑ මම මෙච්චර කාලේ මම එහෙම ගන්න බෑ කම්පියුටර් ඉගෙන ගත්තා ගන්න මේ ඩිග්‍රිය මට ඕනේ කියලා එහෙම ගන්න බෑ ඒක අංග සම නිදානේ අපි ජීවිතේ කැවිලා තියෙන තාක්කල් ඒක තියෙනවා හැබැයි ඔය පාවිච්චි කරන්න බැරි වෙන්න අපේ අතපය කපා දාන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් එහෙම වැඩක් නැහැ නේද? එතකොටත් අපිට හානි වෙනවා. එතකොට මේ පුණ්‍ය නිදානය කියන එක අනුගාමික නිදානය කෙනෙකුට එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. අචෝරාහරණෝ නිදි හොරුන්ට ගන්න බැරි නිදාන. මේ පාලි භාෂාවේ ධීරෝ කියලා කියන්නේ ඥානවන්තයා කියන එකයි. ධීරෝ පුඤ්ඤානි කෛරාද. මේ ඥානවන්තයා ඒක නිසා පින් කරනවා. ඒ පින් කරන්නේ මොන මොකක් නිසාද? ඒක තමයි අනුගාමික නිදාන ඒ කෛරාත දීරු පුඤ්ඤාණ යෝනිදී අනුගාමිකෝ අනුගාමික නිදානේ වන්නා වූ පින් කරනවා ඒ අනුගාමික නිදානේ වන පින් මොකක් ආධාර කරගෙන කරන්නේ දන් දෙමින් කරනවා සීල රකිමින් කරනවා ඔය ඇස කන නාසය දිව ශරීරය කය සංවර කරගනිමින් පින් කරනවා හිත දමණය කරගනිමින් පින් කරනවා ඔය ටිකක් ඒ විතරක් නෙවෙයි චෛත්‍ය ආධාර කරගෙන බෝධි ආධාර කරගෙන ත්‍රිවිධ චෛත්‍යෙම තියෙනවන්නේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍ය තුනක් තියෙනවනේ ශාරීරික කියලා කියන්නේ ලෞතර බුදුරජාන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා සංපත් කරපු සහ ඒ තැන් පාරිභෝගික කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු තැන බුදු වෙච්ච තැන ධර්ම දේශනා කරපු තැන යම්කිසි ස්ථානයක් තියෙනවනම් ඒවා ඈ උද්දේශික කියලා කියන්නේ අපි පිළිමීම හදන්නේ පිළිම විහාරකවල ඒවා උදෙසා කරපදී ආනේ වගේ ස්ථාන ආධාරකණක් කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අර වගේ මේ විශේෂ ස්ථාන සංඝය ආරමුණු කරගෙන කරන්න පුළුවන්. යම්කිසි පුජ්‍යලයේ ආරමුණු කරගෙන ආගන්තුකයෙක් මව් පියන් නෑදෑයන්
ඉතින් මේ විදිහට අනුගාමක නිදාන හදාගන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ කවුද? ධීරයා විතරයි කරන්නේ. ඥානවන්තයා. ඥානවන්තයාට විතරයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කුසල් කරන්න එයාට නුවණ නැති නිසා. ඒසදේව මනුස්සානං සබ්බකාම දදු නිදි. ඒ කියන්නේ මෙන්න මේ නිදානය දෙවියන්ටත් මනුස්සයන්ටත් සියලුම කැමති දේවල් ලබා දෙන නිදානය. ඒකයි මේකේ තියෙන අනිත් විශේෂත්වය. අනුගාමික නිදානේ කැමති කැමති දේවල් ලබා දෙනවා. ඒකේ කිසි කතාවක් නැහැ. ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ යම් කිසි දෙයක් කැමති වෙන්නේ යම් කිසි දෙයක්ද? ඒ ඔක්කොම ඇදලා ඇදලා දෙනවා අර පින කරලා තියෙන කෙනාට. දැන් බුදුරජාණන් බෝසත්ව කාලයේදී මොනවද කරේ? ගොඩාක් පින් කරන්නේ. හැමදේම හම්බුණානේ. හැමදේම හම්බුණා. මොනවද අඩු? ඒ දේ හම්බුණා.